इलोन मस्के स्पेस एक्स समागम पसुगी आवृत्ते फाल्कन 9 रॉकेट हेटक सह फाल्कन हेवी रॉकेट वर्क दियत कला किला वाला दंडमा दंडमा ऐति मे आवृत्ते एयालग इलक्के तमाय रॉकेट सी एक दियत किरीम इतिं स्पेस एक्स समागमे मे आवृत्ते पालेविनी दियत किरीमे में चंद्रिका 114 पृथ्वी कक्षेट गिने गिया मेच्चर चंद्रिका यमन्ने मोकटदे 3 2 1 we have lift off. SpaceX समागमे Falcon 9 रॉकेट टोकिन सामान्यन पहल पृथ्वी कक्षेट मेट्रिक टन 16ක් පමණ දියත් කරන්න පුළුවන්. හැබැයි හැමදාම මේ වගේ ස්කන්ධයේ තියෙන චන්ද්‍රිකා දියත් කරන්න ලැබෙන්නේ නැහැ. වර්තමානයේ ලෝකයේ ලොකු රැල්ලක් තියෙනවා කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා හදන්න. නැනෝ සැටලයිට්, පිකෝ සැටලයිට්, මයික්‍රෝ සැටලයිට්, කියුබ් සැටලයිට් වගේ එක එක නම් වලින් හඳුන්වන මේ කුඩා චන්ද්‍රිකා කක්ෂයට දියත් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඉලෙක්ට්‍රෝන වගේ කුඩා චන්ද්‍රිකා දියත් කරන්නම හදපු රොකට්ටුවක් භාවිත කරන එක. එහෙම කළොත් Tamanට අවශ්‍ය කරන කක්ෂයටම චන්ද්‍රිකා ඇතුල් කරන්න පුළුවන්. හැබැයි එහෙම විශේෂ අවශ්‍යතාවයක් නැත්නම් විශාල රොකට්ටුවකින් එකපාරට දියත් කරන කුඩා චන්ද්‍රිකා කණ්ඩායමකට මේක ඇතුල් කරන්න පුළුවන්. එතකොට Tamanටම කියලා වෙනම කක්ෂයකට යවන්න බෑ. ඒකේ යවන හැම චන්ද්‍රිකාවටම ගැළපෙන පොදු කක්ෂයකට තමයි ඇතුල් කරන්නේ. ඉතින් SpaceX සමාගමේ ට්‍රාන්ස්පෝර්ටර් මෙහෙයුම් මෙන්න මේ වගේ. පෙරේද රාත්‍රියේ SpaceX සමාගම තියත් කළේ තමන්ගේ 6 වෙනි ට්‍රාන්ස්පෝර්ටර් මෙහෙයුම. මේ තියත් කිරීමට කුඩා චන්ද්‍රිකා 114ක් අන්තර්ගත වුණා. තියත් කිරීමට යොදාගත්ත Falcon 9 Block 5 රොකට්ටුවේ පළමු අදියර වෙච්ච B1060 බූස්ටරේ පියාසර කළේ 15 වෙනි වරට. ඒ කියන්නේ මේක SpaceX සමාගමේ 15 වරක් පියාසර කරපු දෙවන බූස්ටරේ බවට පත් වෙනවා. පළමු අතිරෙන් රොකට්ටුවට පැයට කිලෝමීටර් 6000කට ආසන්න ප්‍රවේගයකට රොකට්ටුව තරණය කළා. ඊට පස්සේ දෙවන අතිර ඉතුරු වැඩේ කරද්දී පළමු අතිර ආපහු ඇවිත් කැනවරල් තුඩුවේ ලෑන්ඩින් සෝන් 1 එකට සාර්ථකව ගොඩ බහින්න සමත් වුණා. ඒ අතර රොකට්ටුවේ දෙවන අතිර ආසන්න වශයෙන් කිලෝමීටර් 525ක් ඉහළ සමකයට අංශක 97.6ක් ආනත කක්ෂයකට ඇතුළු වුණා. ඊට පස්සේ මේකේ ගෙන ගියපු චන්ද්‍රිකා එකින් එක මුදාරින්න පටන් ගත්තා. මෙතරින්දි කතා කරන්න ඕන වැදගත් දෙයක් තමයි මේ වීඩියෝකේ මුලදී මම වැරදියට කියව දෙයක්. මම කියවා මේ වගේ ලොකු රොකට්ටුවකින් කුඩා චන්ද්‍රිකා කණ්ඩායමක් දියත් කරද්දී ඒවා සියල්ලම පොදු කක්ෂයකට තමයි දියත් කරන්න කියලා. හැබැයි අර ඉලෙක්ට්‍රෝන වගේ කුඩා රොකට්ටුවකින් තමන්ගේ චන්ද්‍රිකාව පමණක් දියත් කරද්දී ලැබෙන නම්‍යශීලීත්වය නැති වුණත් Falcon 9 රොකට්ටුවේ දෙවන අදියරින් උදාහරණ කක්ෂයේම මේ චන්ද්‍රිකාවල අවසාන කක්ෂය වෙන්නේ නැහැ. ඒ කියුවේ මේ වගේ චන්ද්‍රිකා කණ්ඩායම් වශයෙන් දියත් කරද්දී චන්ද්‍රිකා විතරක් නෙමෙයි දියත් කරන්නේ කුඩා රොකට් එන්ජින් තියෙන අභ්‍යවකාශ යානත් මේ වගේන් දියත් කරනවා. ඉතින් Tamanගේ කුඩා චන්ද්‍රිකාව ඇතුල් කරන්න අවශ්‍ය වෙන්නේ Falcon රොකට්ටුවේ දෙවන අදියර ගමන් කරන කක්ෂයට වඩා ටිකක් වෙනස් කක්ෂයකට නම් මෙන්න මේ වගේ තුන්වන පාර්ශවයක අභ්‍යවකාශ යානයකට Tamanගේ චන්ද්‍රිකාව බාර දෙන්න පුළුවන්. එතකොට රොකට්ටුවේ දෙවන අදියරෙන් මුදහැරියට පස්සේ මේ අභ්‍යවකාශ යානයේ ඒකට සම්බන්ධ චන්ද්‍රිකාත් අරගෙන වෙනත් කක්ෂයකට ගමන් කරනවා. මෙතනදී රොකට්ටුවේ දෙවන අදියරේ කක්ෂයට වඩා හාත්පසින්ම වෙනත් කක්ෂයකට ගමන් කරන්න බෑ. නමුත් යම් කිසි වෙනසක් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙනත් චන්ද්‍රිකා ගෙනියන අභ්‍යවකාශ යානාවලට කියන්නේ ස්පේස් ටක්ස් කියලා. ට්‍රාන්ස්පෝර්ටර් 6 මෙහෙයුමෙත් මේ වගේ තුන්වන පාර්ශවයන් වල ස්පේස් ටක්ස් කිහිපයක් ගෙන ගියා. ලෝන්චර් සමාගම තමන්ගේ ඕබිටර් SN1 ස්පේස් ටග් එක යවුවා. ඒකේ ඇල්බා ඕබිටල්, ඉනවා ස්පේස්, NPC ස්පේස් මයින්, බ්‍රොන්කෝ ස්පේස් සහ තවත් සමාගම්වල චන්ද්‍රිකා ගෙන ගියා. මීට අමතරව මොමෙන්ටස් සමාගමේ ස්පේස් ටග් එකක්, DOBIT සමාගමේ ස්පේස් ටග්ස් දෙකක් සහ එපික් ඒරෝස්පේස් සමාගමේ ස්පේස් ටග් එකක් ට්‍රාන්ස්පෝර්ටර් 6 මෙහෙයුමේදී කක්ෂයට ගෙන ගියා. මේ ටග්ස් වල ගෙනියන කුඩා චන්ද්‍රිකා ඉදිරි සති කිහිපය ඇතුළත ඒ වගේ අදාළ කක්ෂවලට මුදාහරින්න නියමිතයි. ඉතින් මේ ට්‍රාන්ස්පෝර්ටර් 6 මෙහෙයුමේ ගෙන ගිය චන්ද්‍රිකා අතර කුවේට් රාජ්‍යයේ පළවෙනි චන්ද්‍රිකාවත් අන්තර්ගත වෙනවා. ඊට අමතරව ලෝකේ පුරා රටවල් ගණනාවක රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සමාගම්වල චන්ද්‍රිකා මේ මෙහෙයුමේ අන්තර්ගත වුණා. ඉතින් SpaceX සමාගම 2023 අවුරුද්ද පටන් ගත්තේ එහෙමයි. ඔයාලා පටන් ගත්තේ කොහමද?